වැස්ස අවුල් කියලා නෑ ජීවිතේ හරි වටිනවනේ හැබැයි මෙහෙමයි දැන් ඔය දිලාගේ උදෑසන වෙච්ච සිද්ධිය වගේ ඒ අත්දැකීම් වගේ ජීවිතේ නොසිතු නොපැතු දේවල් සිද්ධ වෙන්න පුළුවන් අපිට ඒ නිසාම තමයි මේ නිරෝගීකම ගැන හිතන අය වෙනුවෙන් අපි මේ විශේෂාංගය ගේන්න ඔබට උදෑසනම ඒකට හේතුව සමාජයට අපි හිතනවාද අපි හුඟක් නිරෝගී අපි හුඟක් දියුණු සම්පන්නයි අපි තරුණයි ඒ සැපෙල් ලෙඩක් හැදෙන්නේ නැහැ අපිට හුඟක් වැඩ කරන්න පුළුවන් ඔය වගේ මානසික තත්ත්වවල අපි ඉන්නවා නම් සමහර වෙලාවට අපි දැනෙනවත් නැහැ අපි රෝගීන් වාස්තුවල අපි පිළිගන්න කැමතිත් නැහැ අපිට යම්කිසි රෝගාබාධයක් තියෙනවා කියලා ඊට පස්සේ අමාරුම තැනටමයි පස්සේ අපිට වැටෙනවා හැබැයි ආපස්සට ගිහින් හැරිලා බලලා අවුරුදු ගානකට එහාට ගිහින් මාස ගානකට එහාට ගිහින් සමහර දේවල් හරි විදිහට හදාගන්න බැහැ ඒ නිසා තමයි අද අපි කතා කරන්නේ මේ බෞද්ධ චිකිත්සාව කියන කාරණය තුළදී කතා කරන මේ මාතෘකාව තුළින් ඔබට දරුවාට කොයි විදිහට නිරෝගී වෙනවා කියන පුළුවන් මේ කාරණාවත් කියන එක කතා කරන්න අද හිතුවේ ගිය සතියේ වගේම ඒ අදාළ විශේෂ කෙනාව කැමතිලා. ඔව් ඉතින් අද දවසේ විස්තරතු විදිහට අපත් සමගින් එකතු වෙන්නේ විද්‍යාලය ළමාලෝහලේ ප්‍රධාන බෞද්ධ චිකිත්සක ආචාර්ය ජානිය ගුඩුවැල් මහත්මයා ආයුබෝවන් මුතුමන්ට ආයුබෝවන් අද දවසේදී පාර්ශ්විකව වගේ අනපේක්ෂිතව අපිට අපි රෝගී වුණොත් එහෙම අපිට පිළිගන්න අකමැතිම පිළිගන්න සිද්ධ වෙනවා ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ඊට පෙර හැඩ ගැසෙන්නට පුළුවන් නම් ඊට පෙර දැනුවත් වෙන්න පුළුවන් නම් අපි නිරෝගීකම රැකගන්න අවස්ථාවක් තිබෙනවා මේ සියල්ල තුළ අපි පසුගිය වැඩසටහන් කීපෙදිම බෞද්ධ චිකිත්සක ක්‍රම පිළිබඳව කතා බහ කරා අපි දරුවන්ට මේ හැම දිනාගෙනම අපි වෙලාව බලලා ඒකෙන් කතා කරමු හොඳයි මේ බෞද්ධ චිකිත්සක ක්‍රම නිරෝගීකම ගැන කතා කරන්න හොඳම වෙලාව තමයි මේ අපි හිතමු ඒ නිසා අද දවසේ අපි කතා කරන්න අපේ ආචාර්ය ජාලි උදැල්ල මහත්මයා තීරණය කරලා තියෙනවා කතා බහ කරන්නට අපි ගොඩක් බෞද්ධ චිකිත්සක ක්‍රම ගැන එහෙමත් නැත්නම් මේ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරා මෙහිදී අපි ගිය සතියේත් කතා කරා මේ නවීන තාක්ෂණය අපිට ලැබිලා තිබෙනවා ලෝකේ යන ක්‍රමයක් එක්කම අපි යනවා කියන කාරණා ඒ තුළ ජාලි මහත්මයා මේ අද දවසේදී අපි කතා කරනවා මේ නවීන ක්‍රමත් එක්ක අපේ අය සමහර වෙලාවට මේ අලුත් දේවල් වලට ගන්න සුට්ටක් විතර බයයි ඒ නිසා අපි බලමු කොහොමද මේ වර්තමානයේ මොන වගේ ප්‍රතිකාර ක්‍රමද මේ නවීන තාක්ෂණයත් එක්ක තියෙන්නේ ඒක කොහොමද අපේ පිළිතුරු බලපාන්නේ ඔව් ඒක අවශ්‍ය අපි මේක අවස්ථාව කරගන්න ඕන අපේ ගත්තලාට මේ බෞද්ධ චිකිත්සාවට යොමු වෙන රෝගීන් මේ අපි මේ කිරණ ප්‍රතිකාර විද්‍යුත් චිකිත්සක ප්‍රතිකාර ලබා දෙනකොට අපි මේ රෝගීන් පොඩ්ඩක් අනියත බියක් තියෙන මේවා ශරීරයට හානි කරද මේවා විකිරණද එවැනි තත්ත්ව අපි නිතර විමසා සිටිනවා සමහර වෙලාවට දිනයක් දුන්නම මේ ප්‍රතිකාරට එන්නේ කියලා ළුවන් සමානට ප්‍රතිකාර වලට එන්නේ නැහැ නමුත් අවිශ්වාස තත්ත්වයන් නිසා මේක අවස්ථාව ගන්න කැමති මේක කිසිම විකිරණ වලින් තොරයි මේව අපිට ස්වභාව ධර්මයෙන් තියෙන භෞතික ශක්තියෙන් තමයි මේව අපි මේ විද්‍යුත් චිකිත්සක ප්‍රතිකාර වලින් කරන්නේ අපි මේ කලින් වැඩසටහන කියලා හැදුවා මේ භෞතික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා ඒ කියන්නේ මම අපි කියන අර භෞතික විද්‍යාවේ තියෙන ශක්ති තමයි කියන්නේ විද්‍යුත් චුම්බකත්වය ධ්වනිය ශබ්දය ගුරුත්වාකර්ෂණය එවැනි ශක්තියෙන් රෝගීකට ලබා දෙන කරන ප්‍රතිකාර දැන් මේ ශක්තිය ලබා දෙන ක්‍රම තමයි මේ විද්‍යුත් උපකරණ වලින් කරන්නේ උදාහරණයක් විදිහට අපි ළඟ තියෙන අදෝරක් තියෙනවා ඒ කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් තෙරපි එතකොට අල්ට්‍රා වයලට් අල්ට්‍රා සවුන්ඩ් ස්ටිමියුලේටර් ෂෝට් වේව් ඩයටන් එවැනි විද්‍යුත් චිකිත්සක උපකරණ අපි ළඟ තියෙනවා ඒවා එවැනි ප්‍රතිකාර අපිට රෝගීන් ලබා දෙන්න පුළුවන් අපිට අද ඡායාරූප වලින් පෙන්වන්න පුළුවන් ප්‍රතිකාර කරන්නේ උපකරණ ගැන හොඳයි මේ උපකරණ භාවිත කරලා මේ ඔබතුමා කියන මේ විවිධ ක්‍රම භාවිත කරලා කොයි වගේ රෝගාබාධ වලටද විසඳුම් ලබා දෙන්න පුළුවන් සාමාන්‍ය මනසෙක ඔව් ඇත්තටම තීව්‍ර රෝග සඳහා දෙනවා කියන්නේ ස්නායු රෝග ඇඳුම් දුන් විකලාව අස්වාද රෝග එවැනි ක්‍රීඩාන තුරු හැම රෝගයක් සඳහා මේක යෙදෙනවා උදාහරණ දෙන්න අපි ඒක අපි ලබා ගන්නවා රෝග ලක්ෂණ අඩු කරන්න ප්‍රතිකාර තියෙන දැන් අපි අදවරක් කියන ප්‍රතිකාර ගත්තොත් ඉන්ෆ්‍රාරෙඩ් තෙරපි කියන එක ඒකදී දැන් අපිට ඒකෙත් පුළුවන් රෝගියෙක තියෙන පේශියක තියෙන සද ගතිය දුන්න බලන්න අර අපි කියන සදේ සත්‍රාදා නිදුලුක් වල ඒ නිදුලුක් වල එන්නේ පේශිය දුන්න භාවයක් කියන දුන්න භාවය සුවන් කරන්නේ පේශියට ඒ අදවරක් කියන ලබා දෙනකොට දුන්න භාවය නැති වෙනවා තවත් සංගිවල තියෙන ඉදුරුම තියෙන
Kita harus mengambil tindakan. 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 Kita harus mengambil tindakan.